punya ranna nake perdahanka melengkap bangnggus ke pasuugi Oktoோberනි rajaव प्रस karena एक अश्य jeng වැदඔ प्रकाशpatत्तीෙනවා राज ayatवayayanतिkakक. විශේෂ සමාගමකට පවරනවා. ඒ පැවරීමේදී සමාගම් පනත අයටතට එම සමා ඒ අයතන තිස්සක පත් කරනෝකිිලා. ත්‍රම මේ ආයතන තිස්සෙක ඇතුලේ ප්‍රධාන රාජ්‍ය බැංකු හයක් ඇතුළත්වෙනවා මේ තියන්නේ ලියවිල්ල. තර මේක ලබාදිල තිබ්බේ මාධ්‍ය ආයතන වල ප්‍රධානීන්. ඒත් එක්කම ඒ සමගම එහි තව අමනුමත්තියෙනවා ඒ අමනුම තුලින් බලාපොරොත්වෙනවා ඒ ප්‍රකාසිත සමාගමට රාජ්‍ය විවසායන් හතලිස් එකක් කෙලින්ම පවරන්න. ඒක තුළ තවත් රరాජ බంංක కන සී ලංකා ඉතිරි කිරීම බැංකෝ ඇතුළත්තෙ. ර මේ අනුව අපිට පෙනීයනවා ලංකාවේ දැනට ක්‍රියාත්මක රාජ බంං හ එක ලంකා බංం ాජන බැංකුව ති ඉති රීම බැංකුව ජయ සයෝජන බංකෝ පාධී සම්බර්ධන බංකෝ ංකුව ී ලంකා ති බැංකව ව සියලම රාජ බංක මේ පසස් කරන ඒකගේ විසින් සමාගම් පනත අර්තේ. ඒ වගේම පරිපාලිත සමාගමක් යටතට පත්කිරීම සැලසුමකට නිරත වෙලා ඉන්නවා කියලා. තුො ඒත් එක්කම ඉළඟට ඊයේ මහබැංකු අධිපතිවරයා සභාගී මාධ්‍යසාකච්චාවකදී මේ සම්බන්ධව මාධ්‍යවේදීන් අධිපතිවරයාගෙන් ප්‍රශ්න කරහම අධිපතිවරයා විසින් ප්‍රකාශ කරනවා මේ ප්‍රතිසස්කරණය සඳහා යෝජිත ආයතන අතරට රාජ්‍ය බැංකු අයත් වෙන්න හැ කියලා. ඒ බව අද වෙන පත්ත වාර්තා කර තියනවා. ඔවන්ගේ මුල් පිටුවේ ඒ සම්බන්ධ පෝෘතිය කුත්ඵලවෙ තියන. මක අපි දැක්කා යම්යම් මාධ්‍යෝලක ප්‍රචාරය වෙනවා. ඒයනුව මහබැංකු අධිපතිවරයා එම කාර්ණය පතික්ය කලා තින. තර මේ යනුව අපිට පේනවා මේ ගැන වගයුතු අන්සවසිං පරස් පර විරෝධී ප්‍රකා යන් නිකුත් වෙන. තර මේ සියල ්‍රකාශ නිකුත්තු වෙන්නේ එක්තර පසුබිවක්තුළ. ආන්ඩුව විසිං දෙදස් විෂිතුනේ ඉදිරිපත් කරනලා ද අයවැය කතාව තුළ සඳහාමලා තිබ්බා සියලම රාජ්‍ය බැංකෝල සියයට විශ්ෂක කොටස් තැන්පත්කරුවන්ටහ සේවකයන්ට බිකුණු නෝකීය. තුොර ඒකෙන් අපි පැහැදිලිය පෙනී යනවා මේ රාජ්‍ය බැංකෝල රජයේසතු කොටස්තුලි යම්කිින් ප්‍රමාණයක් කොටස් වෙල්දපල් නිකුත් රීම සැලසුමක් මේ යෝජනා තුළ අන්තර්ගතයවෙලා තිී නොකිීනී. තඒ වගේ මේ සම්බන්ධ අපි දිගින්දිගටම එම අයවැය කතාව නිකුත්තුූ දිනේසිට. මේදක්වා විමසුම් කල්ල තියෙනවා මුදල්ල මාත්‍යංශය ඇතුළු වගකියවුතු අන්තවලින් අපිට පැහදිලි පිරිරතුලක් ලබිලනේ ඒ ගැන මොකක්ද කරන්න යන්න කියක. එවගේම මේ ගැන අපි රාජ්‍ය බැංකුවලල් ප්‍රධානීන්ගගේ විමසුම් කරල තියෙනවා ඒකිසිම ප්‍රධානීයන්ගෙනුත් අපිට පැහදිලි පිළිදුරක් ලබිලන රජ්‍ය බැංකෝලට ඒය මොකක්ද කරන්න කියේ. මුත් මේ මොහොත වෙනකොට ස්‍රීලංක ඇති කිරීමේ බැංකුව යන රජයට අයත් බැක්කුවත්. එම බැංකුව ජති ඉදිරිරීම බැංකුව ඇති උපාල සමාගමක්වි දිීරතියෙන්නේ ඒක විකිණීම සඳහා යම් වැඩපිරිල දියත්වන බව මුදල්ලමාත්‍යශ්‍යත්තම කරනලද සාකච්ඡා වලද තේවගේම ජාති ඉදිරීම බැංකුවේ ප්‍රධාන සමකරව සසාකචාවලද අපිට පිෙනීගිහි තියෙනවා තර මේ සම්බන්ධ දැන් අපි මේවන විටත් යම් යම් ක්‍රියාමාර් අර්ගන තියෙන. එනිසාපිතා පැහදිලි වධර්ණය කරන්න ඕෝනෙ මේ රටේ රාජ්‍ය බැංකෝොල රාජ්‍ය අයිතියේ රැකිගන්න ඒවගේ රාජ්‍ය බැංකෝලිං රටේ ජනතාවට වියයුතු සේවය උපරිමෙන් ලබා දෙන්න. ඒවගේ රාජ්‍ය බැංකූලට විධ දේශපාලකෙන් ඒවගේ වියද ව්‍යාපාරික මාාෆියාවන් ඒ ඇතුළ වීධ පාර්ෂෝලිින් වෙන යතා බලපෑම් ඒවා වලක්වන්න කටයුතු කරපු සංගමයක් විදිහට මේ ගැන අපට දැිය මැදිහත්වීම කරන්න සිද් වෙන්න වා එනිසා තමයි අපි අද මේ මාධ්‍ය සාකච්චාව කඇදවෝල මේ පිළිබඳව අපේ ප්‍රජාය දක්වන් නති ඉදු කරේ පපුද රජ්‍ය බැංකු ක්‍රියාත්මක වන්නි මේ රටතුළ. ප්‍රධාන වසයෙන්ම ලාබේලක් කරගෙනනම් පමණක් නෙවෙයි. නමුත් ලාබේ ලක්ක කර ගත්තේ නැතිවුණාට මහා බැංකු ඇතුළ සියලුම ඒ රෙගියුලේටස්ලා දෙන සියලුම දර්ශකයන්ට අනුව බැංකු කටයේතු කර නවශ්‍යයි මුත ේ සියල දර්ක න තු රැගනිීමින්. බැංකු රාජ්‍ය බැංකු රටේ සියලුව ප්‍රදේශ. සේසේම බැංකු වට සඳහා ළඟාවෙන්න නොහැකි. ඇත ගම් නියංගම් දක්වා. ගිහිල්ල මේ සේවාව ලබා දෙන්නේ ඒවගේ රජේවිසින් පවරණ ලාබදායි නොවන සියලු කටේතුවළ නිරතවෙන්නේ රටේ ආර්ථිකෙට ජනතාවටත් සේවේ සැසිම මෝලික පමමාර්තය නිසා ලාබයිෆියුම් පමණ කරමුණු කරන්න මේම ක්‍රියාත්තුමක් වේ. නිසා තමයි පහුගගේ ලා ිල්මාව අස්වස්ම වගේ වැඩකට සටහන් ක්‍රියාත්ම කරද්දිී ඒ වගේ සම්පූර්ණ අබර දැරුවේ රාජ්‍ය බැංකූෂි. ඒ වගේ මේ රාජ්‍ය බැංකෝල සේවකයෝ ඒ වගේ දුස්කර පලාාත්වල්ට ගිහින් ඒ තමන්ගේ සේවය ලබා දෙනවා. ඒත් එක්කම ඉතිහාසය පුරහම රාජ්‍ය වවසායන් විදියට අකණ්ඩව ලාබ ලබවංගාපු එකම රාජ්‍යවසායන් සමුහේ තමයි රාජ්‍ය බැංකු. තර රාජ්‍ය බැංකූ පහුගගේ ආර්ථික අර්බු එනතෙක්ම තමන්ගේ සියලුම ඔය කියන දුෂ්කරතා මධ්‍යේ ලාබ ලබල විශාල බදු ප්‍රමාණයක් රටේ බාණ්ඩාගාරයට ලබාදීලා. ඒවගේ ඒ ලාබොල්ට අනුව ලාබාස ලබාදමින් රටේ ජනතාවගේ ජඩිතල පහසුකම් සෞඛ්‍ය අධ්‍යාපනය ඒවගේම තව ප්‍රවාහනේ ඒ අදිී විදධ දේවල්වොල්ට තමන්ගේ දායකත්තේ ලබාදිල දන. ඒවගේම රටතු ම ර්ිකරපද ඇතිවුණට පස්සේ. මේ ආර්ථිකටබුදේ බරත් විශාලව වසෙක් බැංකු විසින් මේවැනිට ධර්මින් ඉන්න ඒවගේ මත මේ දේශය රැ පසස් කරන යියනකොට අ අපිට පහැදිලි පෙනේගී ඇති තමයි රජය දේශී වසේ නෑලබා ගැනීමේදී රාජ්‍ය බැංකු ්‍රමයි විශාල බරක් තබලතිය තු මේ වගේ සමහර රජයගත්ත ආර්ථිකසාහ යම්යම් තීන්දුුත් එක්ක දෙශපාලන මේ තීන්දු එක්ක මේ බැංකෝල්ට මේ වෙනකොට ඒ පැත්තනුත් යම් බලපෑක් සිද්ධ වෙලා තියෙන ක මේම හොතේ අනාගතයි රට ර්ථිය ජාතික ආර්ථිකයක් වසේ නගාසිට වඩම්. රටෙන් නිස්්පාදනය ඒවගේම කර්මාන්ත සේවාසා කෘෂිකාණමිකාන්ස වැඩිදිියවුණු කරන්න. ඒහර රට රාජ්‍ය ආදයම දෙතික නිස්පාතයේ වැඩි කරන්න රටා ද මුහොදලතියෙන් තත්වය හැමදාම විදේශී හෝදේ අයරග මින් ඉස්සරහටයන්න බැහැරට ඒත්යෙන් රට ගලවගන්න හිම අවශ්‍යන. ඒක දී රජයට මූලි කාආාරකයක් විියහැකි රජ්‍ය බැංකු රාජයි තියයටයට පවත්තාගෙන නිසි කළමනාකාරණය ස්ථයිතව තියෙන අඩුපාඩු මකාරාවව නිස්්‍රරහරයා නමුත් ඒක නොකර මේ ආකාරයට මේ රාජ්‍ය බැංකු විවිධ අවශ්‍යතා සඳහා ප්‍රශ්්‍රස් කරන මුවාවෙන් ඒවාගේ කොටස් විකුණන් නුස්තාා කරන න ඒ සම්බන්ධව අපේ දැඩි විලෝධය ප්‍රකාශ කරන අතර ඒකට එරෙහිව බැංකු සේස්තය තුළ තියෙන ප්‍රදානම සංග මේ විදියටට ඒකගේ රාජ බැංකුල් රාජ්‍යති රැග සංගමයක් දියට අපි අව්‍ය ඕනෑම බියවරැගන්න සූදනම්බවත් මහොතය උධාර්නය කරන්නවා. ඒත්තකම අප ඉල්ලාටඉන්න ක්‍රමති රාජ්‍ය බැංකූල් අයිතිකරවා මුදල්ල මාත්‍යංශය. තර මුදල්ල මාත්‍යංශයට වගකීමත්ති නවා මේ මෝත.වි මුදල්ල මාත්‍යංශය ඇතුවම ක්‍රියාත්මක වෙන රාජ්‍ය විවසාහය පශසස් කරණ එකගේ කතාවක් කියනවා. ඊළඟට රටේ බැංකෝල වගයවත්තයි අනි පැත්තෙන්ඉන්න මහා බැංකු මහා බැංකු අධපතිවරයා තවත් කතාවක් කිය නවා.ඒ නිසා දැන් මුදල්ල මමාත්‍යන්සේ සසා ඒකගේ මුදල් ැමතිවරේ මුදල් මාත්‍යස සලේකම්මර තු වගකියයුතු නිලධාරි. ඒ හැමෙන ඒ කවරහෝ මේ වගකී මාරගෙන රටේ ජනතාවර් ප්‍රකාශ කර නවශ්‍යයි මේක සත්‍ය තත්වය මොකක්ද කියනි. මේ විදියට විධ පරත්ර ප්‍රකා ිකුත් කිරීම නිසා. රටේ ආර්ථකය මේ මෝදිලි තත්වේ තවතවත් දරුත්තේ ගරැන එක තමයි සිද්ධවෙෙන. අපි දන්නවා මේ වෙනකොට අයිFF එක දෙවැනිවාරිකය බලාපොරොත් වනා හැම දෙවැනිවාරිකය ලබාදීම වෙනුවට දැන් ආණ්ඩුවට අයිF් එකෙන් දීල තියෙනවා කොන්දේසි දාාශය. මේ කොන්දේසි දාශය තුළ මේ අඩංවිල කාරණා ඉඩු කරලා මේ වඉස්‍රරහර ගෙනියන් නෑමේදී මේ සියලු කාරණා බලපානවා. එනිසා මේ අපි දැන් ඉන්න ඉතාම තීරණාත්මක තැනක. එනිසා රජ රටක් විදියට. රජියයක් විදිට. මේවා සම්බන්ධව ඉතාම වගකීමෙන් කටයතු කර තු වි කියනෙක අපි අවධාරණය කරන. මොකද ශේසයම වර්තමාන අඩුව බලයට පත් වනේ රාජ්‍ය දේපල විකරන් නෑ කියේලා ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කෙල්ලා. වර්තමාන විවස්ථාදායකේ වගකීම මදිලයි න්නවා ජනතාවක්. ය ජනනාතිපතිවරය පත්තුනේ වස්ථාදායකේ චන්දේ ජනාතිපතිවරයායට තේ වගකීම තියෙනවා. එනිසා මේ වගගේීමම පැහර න්ට කිසිකෙන කොට බැහැ ශේෂෙන්ම පි කියෙනවා. රාජ්‍ය බැංකු මේරටේ ජතික සම්පත් මේ වනිට ජාතික සපත්කින්දෙ විුණන් උස්සා කරමින් ඉන්නවා ලාබලබන රක්ෂ ්‍රස්ථාව ලාබලබන සීල්ලං කටෙිකුම් සමාගම මේ අද ඔලිකුුණ උත්ස්සා කරමින් ඉන්නවා. රටේ මේ පවතින ආර්ථකර්බෝදයට විෂඳුම. රටේ පෞවතින ලාබලබන එහමනැත්තං ලාබ නොලබවත්යම් සේවාවාන් සෆේමින් ජනතාවර් සේවය කරන, ඒ ආයතන විකිනිීමනම ඒවා සක්තිමත් කරල කළමනා කරණය නිවැරදි කරල. ඒ හරහා මේ අනාගතේදී. රටේ ආර්ථක නගා සිතතිීම හඳහා වැඩපිවිල සකස් කිරීම ඒ සදා සමයි සසාණ්ඩෝයවා විපක්ෂයේ වේවා හට කරන්න බලාපොෘත්තුව සියෝදදිනාගේ වගගේ මියයුත්තේ ඒ සඳහා සියල් දෙනාගේ අවධානය යොමු යුතු වගේ හරටේ ජනතාවඉංග පිල්නවා මේවා ඔබේ මේ මේ ඔබට අයිති සම්පත් එනිසා මේවා රැග්ගැනීමහඳහා අපි ඒ දෙන සට්නේදී ඔබගේ සයෝගේ ඔපරින් වශයෙන් මෙහඳ ලබා දෙන්නෙ කෙලා අපි ඉතාම සෞදරත් ම පීල්ලන ස්තු.